පසුගිය 12 වනදා රාත්‍රියේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් රෝගී තත්වයක් හේතුවෙන් මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝගී කාන්තාව හදිසි ප්‍රතිකාර ඒකකයේ වෙත ඇතුළත් කර තිබේදී රෝගියා සමග පැමිණි කිහිප දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයේ වෙත ඇතුළු වී තිබුණා. එහිදී රාජකාරී කළ වෛද්‍යවරයා පැමිණි පිරිසට පවසා ඇත්තේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ඉවත් වන ලෙසයි. එහෙත් පැමිණි පිරිස එලෙස ඉවත් නොවු නිසා රෝහලේ ආරක්ෂක අංශයට දැනුම් දීමෙන් පසු පිරිස ඉවත් කිරීමටයි කටයුතු කර තිබුණේ. එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙනවා. මෙහෙම කතා කරන්න බුලන්න මෙතෙන් දවිල්ල මිනිස්සෙක් වුණාම නිකන් මොක් මාත්‍ය අල්ලලා කෑ ගහන්න එපා කලබල කරන්නද පොඩ්ඩක් ඉන්න කෑ ගහන්න එපා යන්න 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 එන්ට්‍රි එක දාන්න යන්න ඔයාලා මෙතන ලෙඩෙක් ගෙනාවාම අපි කියන්නේ අහන්න ඕනේ ඔයාලා මෙතන මේක ඉතින් එයා දැනගන්න ඕනේ එයා බීලා ඉන්නේ කියලා පහර කැමිට ලක් වූ රෝහලේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මැදිරිගිරිය රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලැබමින් පසුවනවා. පහර කැමෙන් ඔහුගේ දතක්ද ගැලවී ඇති බවයි වාර්තා වන්නේ. අපේ රෝහල් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියන්නේ කිසිදු ආයුධයක් අතේ නැතුව රෝගී සත්කාරය වෙනුවෙන් රෝගීගේ ජීවිතය වෙනුවෙන් කැප වෙලා රාජකාරිය යෙදෙන කණ්ඩායමක්. ඉතින් ඒ අයට ඒ සේවාව ලබා දෙන්න පෑ 24 පුරා ඉතා හොඳ ආරක්ෂාකාරී තත්ත්වයක් තියෙනවා. ජනතාවට පණිවිඩයක් දෙන්න ඕනේ රාත්‍රියේ රෝහල් ගත වීමට එන රෝගීන්, ඒ වගේම රෝගීන් කැටු වෙන පුද්ගලයන් අවධාරණය කරගන්න ඕනේ කාරණයක් තමයි මත්පැන් පීලා බෙරි වෙලා ඉන්න බේබද්දන් ඒ සමග මැරයන් රෝගීන් සමග කැටු නොයෙම. මෙම පහර දීමට විරෝධය පළ කරමින් රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා. පහර දුන් පුද්ගලයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.